බජට් එකට නයිස් නෝ ෆ්‍රයිඩ් රයිස්. තිය වශයෙන්ම වෙන ත්‍රස්තවාදී ක්‍රියාවන් ගත්තොත් සමහර විට ඒව වළක්වන්න විශේෂ නීති අවශ්‍යයි කියන එක තමයි මගේ මතය. සහ ලංකාවේ ජාත්‍යන්තර සම්මුතියන් වලට තියෙන අපේ වගකීම ගත්තත් මම හිතන්නේ අපි නීතියක් ගේන්න ඕනේ. මම හිතන්නේ දණ්ඩ නීති සංග්‍රහය විතරක් ප්‍රමාණවත් වෙයි කියලා සහ අපරාධ නඩු විධාන සංග්‍රහය. නමුත් විශේෂ පනත් ගේනකොට ප්‍රවේශම් වෙන්න ඕනේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දීලා තියෙන අයිති ආරක්ෂා වෙන ආකාරයෙන් තමයි ඒවා ගේන්න ඕනේ. ඒ නිසා මම ඉන්න ස්ථාවරයේ තමයි ත්‍රස්තවාදයට එරෙහි පනතක් තිබ්බට ප්‍රශ්නයක් නැහැ. නමුත් පනතේ අන්තර්ගතය තමයි අපිට ගැටළු සහගත වෙන්නේ. යුරෝපා සංගමේ එක කොන්දේසියක් තමයි GSP Plus නැවත අලුත් කරන්න. මම හිතන්නේ මේ අවුරුද්දේ හරි ලබන අවුරුද්දේ අලුත් කිරීමේ ක්‍රියාදාම එනවා. ඒ කියන්නේ re-apply කරන්න ඕනේ. ආයක මේ extend කරනවා නෙවෙයි, දැන් re-apply කරන්න ඕනේ. ඒ re-apply කරනකොටත් එක කොන්දේසියක් තමයි PT එක අහෝසි කරලා ඊට වඩා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල ත්‍රස්තවාදී එරෙහි පනතක් ගේන්න ඕනේ කියලා. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ මේ පනත් කෙටුම්පත ඒ කොන්දේසිය සපුරන්නේ නැහැ. මේ පනත් කෙටුම්පත ගෙනාවයි කියලා ඒක ලංකාවට GSP Plus අලුත් කරන්න මේක උදව් කරන එකක් නැහැ. මේක සමහර විට මේකත් බාධකයක් වෙන්න පුළුවන්. PPE එකක් දෙවි මේ පනත් කෙටුම්පතක් නෙවෙයි. නමුත් මානව හිමිකම් වලට අනුකූල වෙන, මානව හිමිකම් ප්‍රති ප්‍රමිතීන් වලට අනුකූල වෙන පනත් කෙටුම්පතක් ගේන්න ඕනේ කියන එක තමයි මගේ මතය වෙන්නේ.